ඒකර බෝඩ් ගහලා තියෙන කොටයි කවුරු දන්නේ ඒක මේක දන්නේ නැහැ ධර්මදේශන අපස්සන්ගේ ඒකට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ නේ මේ මිනිස්සුයන් ඉරිපැති ඔක්කොම මිරන්නේ පොලිසියයි විශාරදයි ඔක්කොම විරුද්ධ වැඩවල් කරන්ට ටිකටින් කරන්ට ඕනේ රූපවාහිනී පත්‍රයකින් ඒ අයට අදහස් ප්‍රකාශ කරන්න ෆේස්බුක් වලින් අදහස් ප්‍රකාශ නිදහස් දෙන්නට ඒ නිදහස් වර්ගයේ වර්ගු පිටියට පාවිච්චි කරනවා බලන්න පැමිණීම ගැන නෙමෙයි පින්නෙනවා ඒ වගේම මේ කරගෙන යන ක්‍රියාව ඉතා හොඳින් කරදරේ නැතුව මන සිහි කල්පනාවේ සංයමී යුතුව ඒ කටයුතු කරගෙන යෑමට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ජයශ්‍රී මහරහතන්ගේ ආශිර්වාදය අපේ ආශිර්වාදය ඔබ වහන්සේට ඇතුළු මේ සමත්ත කාර්ය මණ්ඩලයටම ප්‍රකාශ කිරීමෙන් ඔබ හැම දෙනාටම අමා මහ නිවනම අත් වේවා ලැබේවා. සුදේශනේ අද අපි තියෙනවා යම් බලකාරී විකුණු මණ්ඩලයක් කියලා සිටින්. ඒකයි එක දෙයක් අපි කියන්නේ තියෙනවා. ධර්මදේශකයෝ ධර්ම දරසා ධර්ම කථිකය මාර්ගචින දෙකක් ධර්ම කථිකය ධර්ම දේශක අපේ ධර්ම දර ධර්ම කථික ධර්ම දරයන් වහන්සේලා වැටෙන්නේ නැහැ හැමදාම උපේක්ෂිත ඉඳගන්න යන්නේ දැන් උදාහරණයක් අපි ගත්තොත් පොදු ධර්මවල වලට මහානායකයන්
වහන්සේගේ දේශනාව ඉදත් අදත් පිටත් නියම ධර්මදේශකයන් වහන්සේ නමක් වශයෙන් මේ ඒ ධර්මදේශකයන් වහන්සේ නම දුන්නානේ බුදුමදාර රාම ඒවා තුළින් නිර්වාණ කියලා ධර්ම දේශනා ධර්ම සතිකේනෝ සමහර වෙලාවට දිගට යන්න බැරියෝ ඒ සමහර රාමුරු පාරම මතු වෙනවා ඉයලටම වැටෙනකොට ප්‍රහාපව පහලටම වැටෙනවා ඒ නිසා මේ ධර්ම දේශනාව ඔතන බණ මඩුව කියන්නේ මොනතරම් මොනතරම් රාමුවක් තුල සකස් වෙන්නේ ඒකේ ජීවයේ භගවා බෝධාය ධම්මදී නේද ප්‍රබුද්ධ මේ බණ කියන ධර්ම දේශකයන් වහන්සේ පිළිදු ප්‍රබුද්ධ කියන නම දෙකකින් පිළිදි ධම්මනේ සමනේ අවසානයේ තමයි පරිනිර්වාණය වී ඉති මේක තුමාන්තරවලින් අපි දැන් ගොඩනැගිලි තිබුණාට පන්සල් අර පන්සල් පුනරුවන්ගේ ජීවමාන සාධකයේ ජීවමාන භික්ෂු මහන්තන යටත් ඒ භික්ෂු මහන්සි ජීවමාන තමයි කොහොමද මේ ගමන යන්නේ නිසා අද සමස්ත ලෝකයක් එක්ක ගියන්තර විදසත් ආදන් අපි ඉන්දියා මාළුවින් මැරන් බංග්ලාදේශ අමතර බෞද්ධ පරිදි අයන්සේ මේ මාර්ගවල ආක්‍රම කියන බලනකොට අපිට ගැටිසේ මේ නේද කොම ධර්ම බහණ්ඩා ගන්න රටට දෙන්නේ බලපාන මම කියන්නේ දේශපාලන සම්බන්ධ දෙයක් අද මේ දේශපාලන කවුද තොරතුරු ගන්න සල්ලි කියනම ඉඳලා තියෙන ඒ විදිහට තොරතුරු දෙන්න අපි අපේ තුරේ මේ බෞද්ධ චින්තනයන් කියන නායක නම් පාසලෙන් අපි බිහි කරන්නේ පාසලෙන් බිහි කරන්නේ ඉතින් එහෙම මේ කීය විදිහට මේ තාක්ෂණයත් එක්ක යොමු කරලා ඒකට අපේ චින්තනයක් මිලේ කොහෙද බිහි වෙන්නේ මේ ළමා කරපිටත් අපි ඇදි නැත්නම් අපට මොකද ජාතික ඉතිහාසය නායක බිහි වෙන්නේ දැන් අද මේ පුනරුවන් නිකන් හැම ප්‍රසිද්ධ ජීවදායුලා දැකීම මේ වගේ බෞද්ධ රටක දැන් මම පත්තරවලින් කියව තියෙන විදිහට මේ වගේ රටවල මාර්ගයේ න්‍යායක් තමයි සාසනික පැත්තේ විවේචනය නොකිරීම
උත්තරීතර සංඝ සභාව ප්‍රදේශ ගමන සිටි මහානායක හඳුන අතර මහානායක හඳුන අතර නම් මේ රටේ දී සංසදයට පත් වෙනකොට හොඳ කඩින ප්‍රභාවයක තියෙනවා විමානසේලා අපේ අහල් කීපද මේ විසු විවිධ සංවිධාන අපි කතා කරනකොට ඒ සංවිධාන කියනකොට නම් අපි නම් වෙලාම විසු මාත්‍රාවක් අනිසාස කටේ නෙගෙන මේ කටේ කරන්න පුළුවන් නම් හොඳයි නැත්නම් අපි අපිට මුලින් ගහනවා මිසක් අතපය පාවිච්චි කරලා ගහන්න ඉවතේම නේද අපිට ඒක අපිට ඒක මුද්ද බුදුවිලා මුද්ද අයිතියක් නැහැ අතපය පාවිච්චි කරන්න ඉන්න අපිට ඒක මම ඉඩක් අපේ අපි ඔළුවේ අපි ඔළුවේ තමයි අපි කටේ ඉතින් මේ වගේ සංවිධාන වලට කියන්නේ තියෙනවා. ඒ හැරවලින් මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි බලනකොට ඒක තුනම අපි දැනනවා 100% විශ්වාසයි ගන්න මෙතන තියෙනකම බලු. ඒක කතා කරන විදිහම එන්නේ මගපිටි ධාරණ සම්මුලම් අපි තියනකම් කතා කරන ගියම අපි දැනන්නේ ඒක ඒක අනිත් පැත්තට දැන් මේ තුන සංජීව කුලෙන් කතා කරන අපේ පල්ලි දින හතර ඉඳ බැහැ. අපට මේ තරම් හෝ මේ සංස්කෘතියක් ධර්මයක් සාසනයක් ඉතිරුණේ කියන අපි දුරෙන් දුර නේද අපිට ඒක ලොකු උපාසනාවක් භාග්‍යයක් ඉතින් දැන් බැලුවම බෞද්ධය තේරුපාරක් කියන්නේ ඒ බෞද්ධක නැගේ නැහැ නේ ආව ගන්න දෙන්නේ එහෙම අවබෝධයක් එහෙම නැහැ නේ ඒ ඇට මස්නාල තුල ඉන්න බෞද්ධකම බුද්ධන්නේ මේගොල්ලන් මේ අඳුරන් කියන්නේ ඒ ජාති සිද්ධනේ ඒ විදි ගැන සංකල්ප ඒකම නැහැ නම් ඉතින් අපි ඉතිහාසයේ ගුණවත් මේ සිංහල අපිට ඒ කියන්නේ නෑ අපිට ඒක දුන්නේ අපි මානයක් නේද අපි අපි මේ ළමයි ඊට පස්සේ අපි ඉතින් උදාවිදිය
Thank you.
ඒක පස්සේ ගහන්න ලැබුවා.